මේ රට වියසෙහෙට පත්වෙච්ච වේද මේ රට ආරාජික වෙච්ච අවස්ථාවේ මේ රටේ ජනාධිපති වගමැති ධූරයේ බාරගත්ත කවුරුත් නැති වෙලාවේ රනිල් වික්‍රමසිංහ අගමැති ධූරම. ඒ අවස්ථාවේ ජනාධිපති ධූරයේ බාරගෙන මේ රට තිබුණ වියසනයෙන් එතුමා මාසයක් ඇතුළත මේ පෝලිං සියල්ල නැති කරා රට සාමාන්‍ය තත්ත්වයට ගෙනාවා. අද අපිට තියෙන ප්‍රශ්නේ අද මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් 39 දෙනෙක් ඉදිරිපත් කරනවා ජනාධි සැලකුමදා. මේ 39 දෙනා එදා ජනාධිපති ධූරයේ අගමැති ධූරයේ බාර ගන්නට එදා මේ වගේ සටනක් කරවුවා නම් ඡන්දෙ ඉල්ලන්නත් නැහැ මොකුත් නැහැ. එදා නිකම්ම බාර ගන්න තිබුණා. මේ 39 දෙනා මේ අරගලේ එදා කරා නම් අද මේ රට ඇමරිකාවත් අභිබවා යන්න තිබුණා කියලා අපිට හිතෙනවා. විශේෂයෙන් මේ අවස්ථාවේ අපි මතක් කරනවා එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ උතුරේ යුද්ධයක් කරවුවේ. ඒකට නොදෙවෙනි යුද්ධයක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කරන්න දාලා තියෙන්නේ. මේ රට සමස්ත රටේම ආර්ථික යුද්ධයක් කරන්නේ. ආර්ථික යුද්ධයක් කරලා මේ රට අවුරුදු දෙකක් ඇතුළත සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය තත්ත්වයට රටපත් කරන්න එතුමා සමත් වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පිළිබඳව දැනුමක් ලබන්න බැරුව ගියා. එතුමා මෙච්චර දක්ෂයෙක් යයි අපට හිතා ගන්න බැරුව ගියා. එතුමාගේ දක්ෂතාවය අපි දැක්කේ මේ රට වැටුණ වෙලාවේ රට ගොඩගන්න දුන්න නායකත්වයේ තුලින්. ඇත්තටම රටක වාසය කරන ජනතාව සතුටු වෙනවා රටට නායකත්වය දෙන පුද්ගලයා දක්ෂයෙක් නම්. ඒ නායකයා නිවැරදි නායකත්වයක් දෙනවා. එදා අප්‍රසාදයේ ලැබපු රනිල් වික්‍රමසිංහ මහත්මා අද ලොකු කුඩා සියලු දෙනාගේම ප්‍රසාදයට ලක් වෙලා තියෙනවා. ඇතැම් වෙලාවට මහමග යන පුද්ගලයා හෙට රජ වෙන්න පුළුවන්. රජ මැදුරේ ඉන්න පුද්ගලයා හෙට මහමග යන්න පුළුවන්. අපි නිර්භීත තීන්දුවක් ගන්න ඕන. වැරදිලා හෝ කේවත්තේකුට බලය ගියොත් මේ රට ලේ බිලක් බවට පත් වෙනවා. මේ අවදානමක් හැටියට ගන්නේ නැතුව තමන්ගේ ඡන්දය නිරපරාදේ වැඩකට නැති පුද්ගලයෙකුට පත් කළොත් නැවත සිද්ධවන්නේ එකම එක දෙයයි. ඒ දේ තමයි අනුවණයාගේ අනුවණකම් අවබෝධ නොකරගෙන කටයුතු කිරීම බොහෝ කාලයක් දුක් විඳින්නට හේතු වෙන බව